උද්ඝෝෂණ වලදී වැටිලා තුවාල වෙලා එහෙම වෙන එක සාමාන්‍ය සිරිතක් බලයේ අවම ලෙස පාවිච්චි කරන්න කියන තමයි උපදෙස් දීලා තියෙන්නේ. මම මේ පිළිබඳ මේ සාකච්ඡාවට පැමිණෙන්න කලින් අදාළ බලධාරීන් සමග සාකච්ඡාවක් කරා. එහිදී ඔවුන් පැවසුවේ ඉතා පැහැදිලි ලෙස අධිකරණයෙන් නියෝගයක් ලබාගෙන තිබුණා කොටුව දෙසට ගාලු මෝදොන්ට ජනාධිපති ලේකම් කාර්යාල දෙසට පෙළපාලි ගමන් කිරීම සම්පූර්ණයෙන් තහනම් කරලා අධිකරණ නියෝගයක් ලබාගෙන තිබුණ බවත් මැතිවරණය ප්‍රකාශයට පත් කළා නාම යෝජනා බාර දීලා තියෙන අවස්ථාවක ඇයි දින පෙළපාලි හැර වෙන කිසිම පෙළපාලියක් ගමන් කරන්න මැතිවරණ නීතිය යටතේ අවසර නැති බවත් ඒ වගේම ඔවුන් පොලිසිය විසින් විහාරමාදේවි උද්‍යානයේ හා ඒ අවට ප්‍රදේශයේ නිදාසයේ හැසිරෙන රැස්වීම පවත්වන්න ඉඩකඩ ලබා දුන්න බව සඳහන් කළා. ඒ කිසිදු නියෝගයක් නොතකා කෙලින්ම කොටුව දෙසට පෙළපාලියකින් ගමන් කරන්න යාමේදී තමයි නැවැත්වීම සඳහා අවම බලය පාවිච්චි කරලා තියෙන්නේ. ඔවුන් ඉතා පැහැදිලිව කිව්වා බැටන් ප්‍රහාරවලින් සුළු උද්ඝෝෂණ පවා විසුරුව හරිනකොට එවැනි ප්‍රහාරයක්වත් එල්ල කළේ නැතුව කඳුළු ගෑස් සහ ජල ප්‍රවාහයක් තමයි එල්ල කළා තියෙන්නේ. ඒ තුලදී පුද්ගලයේ උද්ඝෝෂණවලදී වැටිලා තුවාල වෙලා එහෙම වෙන එක සාමාන්‍ය සිරිතක්. අපිත් හම්බන්තොට වරාය විකිණීම සම්බන්ධයෙන් උද්ඝෝෂණයේදී විශාල පිරිසක් රෝහල් ගත වුණා, බන්ධනාගාර ගත වුණා, වැදුණා. ඊට අතිරේක උද්ඝෝෂණවලදී බැරියර් රොළුවට කඩා වැටිලා රෝහිත් අබේගුණවර්ධන මන්ත්‍රීතුමා රෝහල් ගත වුණා. එහෙම තමයි උද්ඝෝෂණවල. එනිසා උද්ඝෝෂණවලදී උද්ඝෝෂකයන් ක්‍රියා කරන ආකාරය හා රජයේ ක්‍රියා කරන ආකාරය අතර ඇතිවන තත්වයන් පූර්ව අනුමානය කරන්න බෑ. රජය නිතරම බලය අවම ලෙස පාවිච්චි කරන්න කියන තමයි උපදෙස් දීලා තියෙන්නේ මම දන්න ආකාරයට. කලින් අවසර ලබාගෙන අවශ්‍ය ස්ථානවල උද්ඝෝෂණය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී තියෙන අයිතියට කිසිදු ආකාරයක බලපෑමක් කරන්නේ නැහැ කියන එක රජයේ ප්‍රකාශයට පත් කරලා තියෙනවා. සමකාමී උද්ඝෝෂණ කළ හැකි. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ